pasukia dina parlimentu satiye apada puluwanguna maha bankwe bendum kara ganudenuwa sambandhawa ehema naththam maha banku bendum kara wanchawa pilibandhawa me ratata ape karunu helidaraw karana eka nisa maha banku bendum kara wanchawata adalawa dan me rata idiri siyoluma toraturu niravarne vela ivarai sa dan aanduwata tiyenne me sambandhayen awashya moolika piyawara ganna api hitanawa aanduwa me ganudenuwata adalawa gannona moolika piyawara agamathiwaraya प्रकाश कला मेकापी यवनवा नीतिपति वेत नीतिपति वेत यावला कोच्चर काल्या क्याईद मे कल्मेरी मग्द आंडु पसुगिय मास विश्यक काल्या पार्लिमेंट एन्न नोदी कोप कमिटे वार्ताव दिदास पहालवे जूनी में नकोट अवसान कर लेती पुन वार्ता और पार्लिमेंट तो विश्रु वाला तमाई काल दागा इट पास से मेकटा मध्यात तो इसके पार्श्वयान आंडुए विशेष में एक साथ जाति के पास से मंत्री कांडायम पुलवान तरह मुत्साह कर्मिंग हिटिया दिगिन दिगटा दिगिन दिगटा में मेक पास्सट तल्लु कर गान पुलवान नांग सातिकीपया दिन कीप्या मास कीप्या पुलवाद सदाकालिको मेक कल दागा साद पार्लिमेंट वट मे वार्ता इद्रिपात करला दिये मे वार्ता वे नीति में क्रियामार्ग गांडोन करन अवश्य सियलु तुरतुरु तियनो साक्षी सतहान तियनो नीतिपति वर्या वेत यावला तवत महादीर्घ काल्य महादीर्घ काल्य मेक බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා නීතිපති වෙත යොමු කරා වගේම පොලිස්පතිතුමාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතන අපරාධයක් වුණා කියලා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව මේක නිර්දේශ කරලා ඉවලා තියෙනවා. ඒක නිසා ඉන් එහා ගියපු සාපරාධී ගණයේ අපරාධයක් සිදු වී ඇතනම් ඒ සියල්ල ඉතා කඩිනමින් පරීක්ෂා කරලා ජනතාව ඉස්සරහට මේ හොරු කවුද කියලා ගෙනල්ලා හෙළිදරව් කරලා දඬුවම් කරන්න ඕන මේකට සම්බන්ධ පාර්ශවය මහා බැංකුව අධිපතිවරයා මේකට උපදෙස් දීපු අග්‍රාමාත්‍යවරයා ඒ වගේම perpetual treasury සමාගම මේ වගේ තියෙන අන්තර් සම්බන්ධය මොකද්ද මේ වගේ තියෙන බැඳීම මොකද්ද මේ වගේ තියෙන ලැදියාවන් මොනවද මේ ඔක්කොම නීති ඉස්සරහා ප්‍රශ්න කරන්න පුළුවන් දේවල් මේ බැඳීම් ලැදියාවන් මිතුරුකම් ආ ඊගාවට විදේශ ඔබ බලන්න හරියට මේක මේ මෙහෙවුම කොහොමද කියලා අර්ජුන් මහේන්ද්‍ර එහෙම නැත්නම් සිංගප්පූර් අර්ජුන් කියන්නේ කවුද? ඔහු සිංගප්පූර් ජාතිකයෙක්. ඔහුව ගෙනාවේ මේ රටේ නීති සීමාවන් ඉක්මවලා. සිංගප්පූර් අර්ජුන් කවදාකවත් දිවුරුම් දීලා නැහැ තමුන්ගේ තනතුරට අනුව. ඔව් දිවුරුම් දුන්න කෙනෙක් නෙමෙයි මේ තනතුරේ. ඒක කෝප් කමිටුවේ ඉස්සරහා ඔප්පු වෙච්ච කාරණයක්. එහෙම දිවුරුම් නොදීපු කෙනෙක්ට අදාළව කටයුතු කරන්න අවශ්‍ය කරන ඒ තනතුරේ කටයුතු කරන්න අවශ්‍ය කරන ප්‍රතිපාදන බලහත්කාරයෙන් හදලා තිබුණා ආණ්ඩුව. හරි. එහෙම බලහත්කාරයෙන් හදලා එච්චර උවමනාවේ ඔහු ඒ තනතුරට ගේන්න තිබුණු උවමනාව අවශ්‍යතාවය මොකද්ද? ඒකට සුදුසු කෙනෙක් මේ රටේ එක්සත් ජාතික පක්ෂයට හෝ අග්‍රාමාත්‍යරට හෝ වෙන කෙනෙක්ට මේ රටේ හිටියෙම නැද්ද? ඒකට සුදුසු විශේෂඥයෙක් ඒ අය දන්න සීමාවේ උන්ට සම්බන්ධ හෝ නැත්නම් මේ රටේ සම්බන්ධයක් නැත දක්ෂ පුද්ගලෙක් හිටියෙම නැද්ද? එහෙම කෙනෙක් හම්බුනේ නැද්ද? හොයාගන්න බැරිද? ඊතරම් අහේනිකට පත් වෙලාද ඒ වෙලාවේ ආණ්ඩුව තිබුණේ? එහෙම නැත්තම් මුහුව ගෙනල්ලා තිබ්බ සැලැස්ම මොකද්ද? බලන්න මේක සැලැස්මක් නෙමෙයිද කියලා. සිංගප්පූර් අර්ජුන් මහත්තයා සිංගප්පූරුවේ ඉඳලා මෙහෙට එනවා. ඔබ ඔහුව දැකලා තිබුණාද අඩුගානේ ඔය සජ්ජාතික පක්ෂේ බැතිවරණ කොයි හරි තැනක හරි කොයි හරි කී වෙලා තියෙනවද නමක් කොහෙවත් නැහැ අඩුගානේ එහෙම දේශපාලන සම්බන්ධයක් නැහැ එහෙම කියන්න පුළුවන් මේක දේශපාලන සම්බන්ධයක් නෙමෙයි එහෙම එකකුත් නෙමෙයි
එතකොට ඒක පැත්ත. අනිත් පැත්තෙන් එතුමාට තියෙනවා perpetual treasuries කියලා එතුමාගේ බෑනට ඥාතිත්වයේ තියෙන බැඳුම් කර මිලදී ගන්න ආයතනය. එතකොට මේ බැඳුම් කර මිලදී ගන්න ආයතනේ ප්‍රධානම අරමුණ තමයි මේ වෙළඳ පොලේ එන බැඳුම් කර මිලදී ගන්න. එතකොට මේකට සම්බන්ධ ලංකා බැංකුව තිබුණා. එදා ලංකා බැංකුවෙන් අපි අහද්දී ඇයි ඕගොල්ලෝ ගත්තේ නැත්තේ කියලා. ලංකා බැංකුවනි සල්ලි දෙන්නේ ගන්න. ඇයි ඕගොල්ලෝ ගත්තේ? අපි හිතුවේ නෑ මෙච්චර වෙයි කියලා. අපිට 9:50 9:75 විතර 7:25කින් විතර ඉහළයයි කියලා. 7:25කින් විතර. ඒක නිසා අපි මේකට අත තියන්න ගියේ නෑ. අපිට මේක අවශ්‍යතාවයක් කියලා තිබුණ නෑ. ඒක නිසා අපි ඒකට එච්චර ෆයිට් කරන්න ගියේ නෑ. හැබැයි 12.5 රුපියල් 3කට වඩා වැඩි යගයක් ගන්නව දන්නවනම් අපි කරන එමුත් එහෙම අපි දන්නේ නෑ. එහෙම අපි විශ්වාස කරේ නෑ. එතෙක් කාලයකට බැඳුම් කර වෙළඳ පොලේ එහෙම ඉහළ යහමක් ගැන කොහෙවත් නෑ සටහන් වෙලා. කවුද ඉහළ දාන්නේ? ඉහළ දාන්නේ සිංගප්පූර් අර්ජුන් මහත්තයා. මිලදී ගන්නේ එතුමගේ බෑනගේ සමාගම. උපදෙස් දෙන්නේ බැඳුම් කර වෙන්දේසි කරන්න කියලා අග්‍රාමාත්‍යතුමා 2015 මාර්තු 17 වෙනිදා පාර්ලිමේන්තුවේ කියන මම තමයි නියෝග දුන්නේ. ඒ වගේම අර්ජුන් මහේන්ද්‍රන් ඇවිල්ලා කෝප් කමිටුවට කියන මට මේ උපදෙස් දුන්නේ අග්‍රාමාත්‍යතුමා. හරි. එතකොට මේ වගේ තියෙන අන්තර් සම්බන්ධය මොකද්ද? මේක අවසාන මොහොතේ රටේ ජනතාව දන්නේ නැහැ. මේක අවසාන මොහොතේ සිද්ධ වෙන ගනුදෙනුවක්. විනාඩි 10ක් 15ක් ඇතුලේ බිලියන ගානක මුදල් perpetual treasury සමාගමට එතෙක් මිලියන 20ක් 25ක ගනුදෙනු කර කර හිටපු අය ඒ ක්‍රියාවලිය ගත්තොත් 15ම හිටපු අය ප්‍රයිමරි ඩීලර්ස්ලාගේ 15ම හිටපු අය බිලියන 13ක් ඉල්ලනවා ලංකා බැංකුව දෙනවා. ඒතර මේ වගේ තියෙන අන්තර් සම්බන්ධය මොකක්ද? චීප් ඩීලර් එයාට තමයි තීරණය කරන්න වෙන්නේ. ඉතින් ඒක නිසා මේව අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. මේ පරීක්ෂණයේදී අපිට අනාවරණය වුණේ ඒවා. ඉතින් ඒක නිසා ඒ සියලු කරුණු ඔවුන්ගේ ප්‍රකාශ සාක්ෂි රෙකෝඩින් මේ ඔක්කොම කෝප් කමිටුව සතුව තියෙනවා. ඉතින් ඒක නිසා මේ වාර්තාව අරගෙන ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තියෙනවා. තවදුරටත් මේක මේ රටේ වහන්න හදන්න එපා. හංගන්න බෑ. හංගලා පළක් වෙන්නේ නැහැ. වහලා පළක් වෙන්නේ නැහැ. ඔබ දන්නවා මේ වෙනකොට දකුණු කොරියාවේ ජනාධිපති වරියට ඉල්ලාස් වෙන්න කියලා උද්ඝෝෂණ කරනවා. ඒත් මෙවැනිම රාජ්‍ය මුදල් වංචාවක් මිනිසු පාරට බහැලා මහා දවැන්ත උද්ඝෝෂණ යනවා. එතන හිටියේ ඒ ජනාධිපති වරියගේ චෝයි කියලා මිතුරියා. මෙතන ඉන්නේ සිංගප්පූර් අර්ජුන් කියලා මිතුරේ. මුළු ලෝකෙම නායකයන්ට මේ වගේ මිතුරියෝ ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. නේ? පුදුම මිතුරියෝ. එතන චෝයි, මෙතන අර්ජුන්. දකුණු කොරියාවේ චෝයි, ලංකාවේ අර්ජුන්. දකුණු කොරියාවේ ජනාධිපතිවරියගේ මිතුරිය ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ මිතුරා. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන් වහම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන. මේකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි නම් ආණ්ඩුව කියනෝ නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි. ඇයි? ඇයි ප්‍රමාද? එහෙම ගන්න පුළුවන්. අපි දන්නෝ මේ කරයෙන් එහෙට මෙහෙට දාලා මේ නීතිපති දෙපාර්තමේන්තුවටලා වාර්තා ගෙනල්ලා එහෙම කටයුතු කරන ක්‍රියාවලිය සිද්ධ වුණා. මේකටත් එහෙමම ක්‍රියාමාර්ග ගන්න. එහෙම ගන්න පුළුවන්. අපි හිතන නීතිපති දෙපාර්තමේන්තුවත් ඒ කාර්යක්ෂමතාවයේ තියෙනවා. එහෙම කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තියෙනවා. එක පැත්තක්. අනිත් පැත්තෙන් පොලිසිය, පොලිස්පති දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයා යටතේ ඒ පරීක්ෂණ කරන්න පුළුවන්කම තියෙනවා. අපරාධ පරීක්ෂණයක් ලෙස මේක කරන්න පුළුවන්කම තියෙනවා. අපි අපේ නිර්දේශ වල අතුලත් කරලා තියෙන මෙතනින් එහාට සාපරාධී අපරාධයක් සිද්ධ වෙලා තියෙනවා. සාපරාධී අපරාධයක් සිද්ධ වෙලා තියෙනවද කියන එක කියන්නේ මේක සැලසුම් සාගතව කුමන්ත්‍රණකාරීව සිදුණු දෙයක් යයි කෝප් කමිටුවට පෙනී යන නිසා සිදු වූ දෙයක් යයි පෙනී යනවා. හැබැයි
එහෙම නැත්නම් අපි සාපරාදී අපරාධයක් කියන වචනේ මේක නදාලා වෙන්නේ අපි ලියන්න. පෙනී යනවා. හැබැයි ඉන් එහා පරීක්ෂණ කරන්න පුද්ගලයන්ගේ දුරකතන දුරකතන අංක ගනුදෙනු වෙච්ච විදිය ඇයි එහෙම යව්වේ ඔබ කොහොමද විශ්වාස කරේ මේ ඔක්කොම ප්‍රශ්න අපි අහලා තියෙන ප්‍රශ්න විදියට. නමුත් අර අනිත් ඉන් එහා ගියපු මේ වගේ ගනුදෙනු වල සම්බන්ධතාවල දේවල් පරීක්ෂා කරන්න වෙන්නේ ඉන් එහා ක්‍රියාවලියකදී. ඒක කරන්න පුළුවන් පොලිසියට විතරයි. ඒ පොලිසියෙන් කරන්න ඕන. ඉතින් ඒක නිසා ඒවා කරලා ඉතා ඉක්මනින් මේ අපරාධයට සම්බන්ධ වෙච්ච සියලුම වංචාවට සම්බන්ධ සියලුම වංචනික අපරාධයට සම්බන්ධ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට පමුණුවන්න කියන එක අපි මේ ආණ්ඩුවට බල කරලා කියනවා. මේක කරන්න පුළුවන්කම තියනවා ජනාධිපතිවරයාට, ජනාධිපතිතුමාට පුළුවන්, අපි එතුමාටත් කියනවා මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර වහම ගන්න මේ රටේ. මේ රටේ වහම ගන්න. ඔබලා කතා කරපු නීතියේ ආධිපත්‍ය පෙන්වන්න, යහ පාලනය පෙන්වන්න, හොරු ආරක්ෂා කරන්නේ න්‍යාය කියන එක පෙන්වන්න. මෙන්න හොඳම සිදුවීම පාර්ලිමේන්තු මේ රටේ ව්‍යවස්ථාදායකය ප්‍රජාතන්ත්‍රවාදයේ මුදු මල්කඩ ගෙනල්ලා පෙන්වලා තියෙනවා. මෙන්න හොරකමක් තියෙනවා කියලා. මෙතනින් මේක ගැන පරීක්ෂා කරන්න බැරි නම් මේ ආණ්ඩුව වහම ඉලාස් වෙන්න. එවැගේම අග්‍රාමාත්‍යවරයා වහම තමන්ගේ තමන්ට චෝදනාවක් ආපු වෙලාවේ තමන් නිවැරදි නම් වහම තනතුරෙන් ඉල්ලාස් වෙලා මේ ගැන පරීක්ෂා කරන්න ස්වාධීනව ඉඩ දෙන්න රටේ. එහෙම නැතුව මේ තමන්ගේ රාජ්‍ය බලය පාවිච්චි කරලා ගජමිතුරෝ සනසවන සන්තර්පණය කරන, එවැගේම තමන්ට වාසියන ක්‍රියාවලින්ට අදාළ මේ සිද්ධිය ගැලඹුණා නම් ඉන් පසු වෙච්ච ක්‍රියාවලි ගොඩක් තියෙනවා. ඒ සියල්ල අපි හිතනවා මේ අය මේ වංචාව සඳහා මුල් කරගත් දේවල්. ඒක නිසා දකුණු කොරියාවේ ජනතාව පාරට බහලාද මේ ඉල්ලීම කරන්නේ? මොකද නිකන් නෙමෙයි. ඒ දකුණු කොරියාවේ ජනතාව පාරට බැස්සට වඩා අද අපේ ජනතාවට පාරට බහින්න වෙලා තියෙනවා. මේකෙන් 9.50ට තිබුණු පොලි අනුපාතය බැංකුවේ 12.50කින් ඉහළ ගියාට පස්සේ මේ මාධ්‍යවේදී සහෝදර සහෝදරියෝ සියලු දෙනාගේ ඔබ ණය මුදලක් හරි මොකක් හරි බැංකුවෙන් අරගෙන තියෙනවා හරි ගන්න යනවා නම් ඒ අර්ජුන් මහේන්ද්‍රන්ගේ සාක්කුවට ඒ මුදල යන මුදලක් බවට පත් වෙනවා. 9.5න් එහාට වැඩි වෙච්ච හැම පොලි අනුපාතයක්ම මේ සිද්ධියෙන් පස්සේ වැඩි වෙච්ච ඒ මුදල ඔහුට යනවා. ඔහුට මේ රටේ දෙකෝටියකට ආසන්න ජනතාවගේ බැංකුවල ගනුදෙනු කරන සියලු දෙනාගේ බැංකුකරුවන්ගේ පෞද්ගලික වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්. මේ පොලි අනුපාත ඉහළ ගියාට පස්සේ මේ සඳහා පොලි ගෙවන්න වෙලා තියෙනවා. හරි. එතකොට ඒ පොලි ගෙවන්න උනේ මේ සිද්ධුවෙන් පස්සේ මේකෙන් අයුතු වාසි ගන්න පිරිස ඉන්න පුළුවන්. ඒක නිසා රජය වහම මේ ගැන ක්‍රියාමාර්ග ගන්න. ඒ වගේම ජනතාවට සහනයක් ලෙස පොලි අනුපාතයේ තිබුණු තැන් වලට ගේන්න උත්සාහ කරන්න. මේකේ බර ජනතාවට අවිල්ල තියෙනවා. මේක බර ජනතාවට අවිලා තියෙන්නේ. ඒ නිසා ඒ බර රටේ ජනතාවට තේරෙන්නේ නැහැ. බැඳුම් කර ගනුදෙනුව කොහම හැමෝම හිතන් හිටියේ මේක අහසේ හිරුවේලියේ සඳහෙලියේ වලාකුළු අස්සේ තියෙන එකක්, තරුවල තියෙන එකක් කියලා. නෑ, මේක තියෙන්නේ මේ රටේ ජීවත් වෙන දුගී දුප්පත් ජනතාවගේ පඩිපත ඇතුළේ. පඩිපතේ තියෙන්නේ එදා වේල කන්න බැරුව ජීවත් වෙන අපේ අම්මලා තාත්තලාට, තුන් වේල කන්න බැරුව ජීවත් වෙන අපේ අම්මලාගේ තාත්තලාගේ පඩිපතට ගහලා තියෙන බැඳුම් කර ගනුදෙනුවෙන්. ඒක තමයි මේක ඇත්ත. අවසාන උඩ ඉඳලා පහළට ආවම පඩිපතට ගැහුවේ ඔබගේ පඩිපතට ගැහුවේ මේ රටේ ජනතාවගේ පඩිපතට ගැහුවේ අපේ පඩිපතට ගැහුවේ මේ රටේ දුප්පත් ජනතාවගේ පඩිපතට මේ ගහලා තියෙන. හමාර වෙලාට මේවා පේන්න පුළුවන් අර මිස්ටර් ක්ලීන් ලගේ টপ ලෙවල් එකේ වැඩ කියලා. මේවා නිකන් මේ මහ පොළොවේ මේවා නෙමෙයි, වෙනම මහා වෙන ක්‍රියාදාම වගේ පේන්න පුළුවන්. බැඳුම් කරකුවම අහලත් නැහැ, දැකලත් නැහැ, වෙන තැන් වල තියෙන ඒවා. නමුත් අවසානයේ විදලා තියෙන සාක්කුවට ජනතාවගේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. උඩින් පේන්නේ වෙන වචනයක්, සිද්ධ වෙන්නේ වෙන ක්‍රියාදාමයක්. නූල් ඇදිලා තියෙන්නේ ජනතාවගේ සාක්කුව දක්වා. ඒ සාක්කුවෙන් අදින රුපියලේ සතේ තමයි අදෝය ජීවත්. එක පැත්තකින් හිඟන්නෝ මේ. හිඟන්නෝ ඊට වඩා හොඳයි අර්ජුන් මහේන්ද්‍රන්ලා මේ පිටකොටුවේ කැටයක් අරගෙන හිඟා කෑවලා මිනිස්සු 750 රුපියල් අනුකම්පා කරලා දීලයි. 750 රුපියල් අනුකම්පා කරලා දීලයි. හැබැයි මේ පොකට් ගැහිල්ල, බැඳුම් කර පොකට් ගැහිල්ල කරපු එක ගැන වහම පරීක්ෂණයක් වුණේ. මේ රාජ්‍ය මුදල් බිලියන ගාණක් වංචා කරා කියන්නේ මේ රටේ ජනතාවගේ මුදල් බිලියන ගාණක් වංචා කරා.
සතෙන් සතේ රුපියලෙන් රුපියල එකතු කරලා මිනිස්සු ජීවත් වෙන මුදල වංචා කළ නිසා වහම වහම නීතිමය ක්‍රියාමාර්ගයන් කියලා අපි ආණ්ඩුවට බල කරනවා ඒ ක්‍රියාමාර්ග ගනිමේ පාරිශුද්ධභාවයට තමන්ට විවේචනයක් තියෙන අගම අග්‍රාමාත්‍යවරයා වහම ඉල්ලාස් වෙලා මීට අදාළ ස්වාධීනත්වය හදන්න මේ පරීක්ෂණයට ඒක තමයි අපි කියන්නේ